කිව්වනේ මේක මේ එක ප්ලේට් එකක් මෙල ඉස්සලා තියෙන කියලා එක ප්ලේට් එකක් ඉස්සලා තියෙන මොකද මේ යතුරේ තියෙනවා sharp edges මෙහෙම edge වෙලා තියෙනවා sharp වෙලා දැන් මේ එක sharp එකක් ගෙවිලා කියන්නේ මේ එක මේ මේ එක මේ මෙහෙට පැත්තට ඇවිල්ලා තියෙන එකක් මෙහෙම මෙහෙම ගිය එකක් ගෙවිලා ඉතින් ඒක නිසා මේක වැදිලා ඒ ප්ලේට් එක ඇතුළට යන්නේ ඉතින් ඒකයි තියෙන්නේ මම තව එකක් හොයාගත්තා මේක ටිකක් චීප ක්‍රමයකට ෆික්ස් කරන්න මම පෙන්වන්නම් ඒක මම මේ මෙහෙම අරගෙන මෙන්න මේක යතුරු දාලා මම බැලුවා මොන මෙතනින් බලන්න පුළුවන් අපිට මේ මේ බැරල් එකෙන් මෙහෙම යතුරු මේ බලන්න යතුරු ගලවපුවම මෙන්න මේ වගේ කෑලි එළියට එනවා ප්ලේට්ස් එළියට එනවා යතුරු දාපුවම ප්ලේට්ස් ඔක්කොම ඇතුළට යනවා ඒත් මම බැලුවා යතුරු දාලි වෙරලා මොන ප්ලේට් එකද එළිය තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්වන තුන්වෙනි ප්ලේට් එක මම මොකද කරේ ඊට පස්සේ මේක මෙහෙම දාලා මෙන්න මෙහෙම මේක ඇල්ලගත්තා වයිස් එකේ ඇල්ලගෙන මේ පැත්තෙන් ඉදලා බලන්න පුළුවන් මොන ප්ලේට් එකද ඉස්සලා තියෙන්නේ කියලා ඉස්සලා තියෙන ප්ලේට් එක ලස්සනට ඇන්ගල් ග්‍රයින්ඩරේ අරගෙන මෙන්න මේ පැත්තෙන් තියලා මෙන්න මෙහෙම හිමිකට මෙන්න මෙහෙම ඒක ග්‍රයින්ඩ් කරා මෙහෙම ලස්සන ග්‍රයින්ඩ් කරා මේ පැත්තත් ග්‍රයින්ඩ් කරා මේ පැත්තත් ග්‍රයින්ඩ් කරා ඒ වගේම අනිත් පැත්තත් ග්‍රයින්ඩ් කරා වයිස් එක ඇරලා දැන් පේනවද මේක දැන් ඔයාලා බලන්න පුළුවන් මේ එක ප්ලේට් එකක්වත් ඒ බැරල් එකට උඩින් ඇවිල්ලා නැහැ. ඒතර ප්ලේට් ඔක්කොම මම පොඩ්ඩක් කාලා තියෙන්නේ. මේ එතකොට එක ප්ලේට් එකක් නැහැ. ඉතින් එහෙම කරාට පස්සේ තමයි බලන්න මේ රයිට් ලොක් එක ගලවපුවම ඔන්න කැරකෙන්නේ නැහැ ලොක් එක දාපුවම ඔන්න කැරකෙනවා ඉතින් without any issues ලස්සනට කැරකෙනවා හැබැයි මේක නෙමේ කරන ක්‍රමේ සාමාන්‍යයෙන් කරන ක්‍රමේ ඔරිජිනල් කී කෝඩ් එක අරගෙන කම්පැනිට කතා කරලා මේ මේ Toyota Corolla 2002 වාහනයක driver door එක ඉතින් මේ ඔරිජිනල් ක්‍රමේ තමයි කී එක ගෙවිලා තියෙනවා නම් ඩීලට කතා කරලා මේ ඩීලගෙන් කෝඩ් එක ඉල්ලන්නේ මේ කෝඩ් එක ලොක්ස්මිත්ට දීලා අලුත් brand new කියක් කපා ගන්න එක. නමුත් අපිට ලාභ ක්‍රමේ තමයි, චීප ක්‍රමේ තමයි. මේක ඉතින් මේක මෙහෙම කරා කියලා කිසි ප්‍රශ්නෙකුත් නැහැ. මොකද ගොඩාක් ගන්න නැහැ. හැබැයි පරිස්සමෙන් ඇන්ගල් ග්‍රයින්ඩර් එක ගන්න ඕන. මොකද බැරි වෙලාවත් මේ ෆියුටර් අරගත් කොපර් ප්ලේට්ස් මේ ෆියුටර් ප්ලේට්ස් කැපුණොත් වැඩි වෙලාවත් මේක ගන්න විදියක් නැහැ බැරල් එක. එහෙම විසි කරන්න වෙනවා. ඒක නිසා බොහොම පරිස්සමට මේක එක්කෝ ඇන්ගල් ග්‍රයින්ඩරින් හෝ පීරකින් ගාලා මේක කොප එක මේව කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි චීප ක්‍රමේ. වෙලාවෙම ඉතින් හැම දෙයකටම චීප ක්‍රමයක් තියෙනවා මොකක් හරි කරගන්න. ඉතින් මේ බලන්න ලස්සන්ට මේක දෙපැත්තම කැරගෙනවා.